English with Nonis. අපි ඉංග්‍රීසි idioms කියලා ගත්තොත් එමේ idioms තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. මම idioms සම්බන්ධයෙන් lessons කීපයක් කරන්නම් කියලා හිතුවා. ඒකේ පළවෙනි lesson එක තමයි මේක. දැන් අපි idioms කියලා කියන්නේ අර ව්‍යංගාර්ථයෙන් යමක් කෙලින් කියන්නේ නැතුව ඒක ව්‍යංගාර්ථයෙන් අපි පවසනකොට අපි කියනවා ඒකට idiom එකක් කියලා. දැන් බලමු මෙන්න මේක. දැන් මේ පින්තූරේ ගත්ත ගමන් දැන් මේ මුරුංග ගහක් තියෙන්නේ වාක්‍ය තියෙනවා lay it on thick කියලා. ඒතර සිංහලෙන් අපි සාමාන්‍යයෙන් කියන විවහාරයේදී මේ මුරුංග ගත්තේ තියෙනවා කියලා. මුරුංග ගත්තේ තියෙනවා කියලා සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කියන්නේ යමෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රශංසා කරනවා. ඒ පුද්ගලයා ලබාගෙන තියෙන දේට වඩා වැඩි යමක් අපි ඒ පුද්ගලයාට ලබා දෙනවා නැත්නම් ප්‍රශංසා කරනවා නම් අපි කියනවා මුරුංග ගත්තේ තියෙනවා කියලා. ඒකට ඉංග්‍රීසි වලින් කියන idiom එක තමයි lay it on thick කියන එක. අයි බලමු මේක කොහොමද වාක්‍යවල භාවිතාලා තියෙන්නේ කියලා. දැන් පළවෙනි වාක්‍යය ගත්තොත් එමේ he laid her on thick. ඔහු ඇයව මුරුංග ගත්තේ තිබ්බා. තව එකක් බලමු you can lay your boss on thick. පාඩ පුළුවන් වාගේ බොස්ස මුරුංග ගත්තේ තියන්න. තව එකක් බලමු she laid it on thick by giving him a separate cubicle. ඇය ඔහුව මුරුංග ගත්තේ තිබ්බා ඌට වෙනම වැඩ කිරීමේ ස්ථානයක් ලබා දීමෙන්. I think the announcer laid him on thick with all the compliments. මම හිතනවා නිවේදනය කරන පුද්ගලයා ඔහුව මුරුංග ගත්තේ තිබ්බා කියලා සියලුම ප්‍රශංසා වලින්. ඒතකොට මුරුංග ගත්තේ තියනවා කියන එකට ඉංග්‍රීසි වලින් භාවිත වෙන යෙදුම තමයි lay it on thick කියන එක. අයි බලමු තවත් idiom එකක්. මේ let bygones be bygones කියලා කියන්නේ ගිය දේ ගියාවි කියන එකට. ඒ කියන්නේ පරණ දේවල් අමතක කරලා දාන්න කියන එක තමයි මේකේ තේරුම. ගිය දේ ගියාවි. Let bygones be bygones කියලා එනවා. ඉතින් මේක බලමු වාක්‍යවල කොහොමද භාවිත වෙන්නේ කියලා. We fought in the past, but let's let bygones be bygones. අපි අතීතයේදී රණ්ඩු වුණා. නමුත් අපි පහුගිය දේවල් අතල්ලා දාමු. Let bygones be bygones කියලා කියන්නේ පහුගිය දේවල් අතල්ලා දාමු කියන එක. තව වාක්‍යයක් බලමු. I failed many times in my life. Let bygones be bygones. I will start trying again. මම ජීවිතේ හුඟක් වතාවල් අසාර්ථක වුණා. ඒ පහුගිය දේවල් ඔක්කොම මතක කරලා දාලා මම නැවතත් උත්සාහ කරන්න පටන් ගන්නවා. තව වාක්‍යයක් බලමු. Ask them to let bygones be bygones. ඔවුන්ට ගිය දේවල් අමතක කරලා දාන්න කියන්න. Let's reunite. යලිත් අපි එකතු වෙමු. එහෙනම් මෙවැනිම තවත් දෑ ඉගෙන ගැනීම සඳහා මගේ YouTube channel එක වන English with Nonis එකට අදම subscribe කරන්න. මෙවැනිම තවත් පාඩමකින් ඔබ හමුවනතුරු මාවෙන් සමුගන්නවා. Bye for now.